සුබ දවසක් මගේ channel එකට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එකෙන් ඔයාලට තරඟ විභාග සඳහා අවශ්‍ය සාමාන්‍ය දැනීම ලබා දෙනවා. දිනකරන් ජාතික පුවත්පත ආරම්භ කළ වර්ෂය කුමක්ද? 1932. වීරකේසරී ජාතික පුවත්පත ආරම්භ කළ වර්ෂය 1930. දිවයින ජාතික පුවත්පත ආරම්භ කළ වර්ෂය 1981. දිනමින ජාතික පුවත්පත ආරම්භ කළ වර්ෂය 1909. ලංකාදීප ජාතික පුවත්පත ආරම්භ කළ වර්ෂය 1947. සිළුමින ජාතික පුවත්පත ආරම්භ කළ වර්ෂය 1931. අමාවතුර රචනා කළේ ගුරුළු ගෝමීන් විසින්. සද්ධර්ම රත්නාවලී රචනා කළේ ධර්මසේන හිමි. පරවි සන්දේශය රචනා කළේ තොටගමුවේ රාහුල හිමි. ලෝවැඩ සඟරාව රචනා කළේ වීදාගම මෛත්‍රී හිමි. හංස සන්දේශය රචනා කළේ වීදාගම මෛත්‍රී හිමි. ගුත්තිලකාව්‍ය රචනා කළේ වෑත්තෑවේ හිමි. බුදුගුණ අලංකාරය ලීවේ වීදාගම මෛත්‍රී හිමි. සැලලිහිණි සන්දේශයේ රචනා කළේ තොටගමුවේ රාහුල හිමි. ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රථම එක්දින ශතකය ලබා ගත්තේ රෝයි ඩයිස් විසින්. ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රථම ටෙස්ට් ශතකය ලැබුවේ සිදත් වෙත්තමුණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රථම ටෙස්ට් අර්ධ ශතකය ලැබුවේ අර්ජුන රණතුංග විසින්. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයා මොනවාරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් channel එක subscribe කරන්න. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට like කරන්න. තව කෙනෙකුට බලන්න වීඩියෝ එක share කරන්න. ඔයාගේ අදහස් යෝජනා පහළ comment section එකේ දාන්න. නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාට සුබ දවසක්.